ලංකා ෆනිමෑන් අපේ YouTube චැනල් එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඔයාලට කියන්න යන්නේ සුන්දර නිවාඩු කාලේ යන්න පුළුවන් හරිම ලස්සන තැනක් ගැන. ඒ තමයි මීදුමෙන් ඔදවත්ව වැජමෙන ඇඩිසන් බංගලාව. එය මනාලෙස සකස් කරන ලද අලංකාර වූ විශාල ගෙවත්තක්. එහි අගනාකම තවත් මතු කරන්නේ රෝස මල්යාය නිසා. ඊට අමතරව තවත් අපූරු මල්යායක් මෙහි දක්නට තිබෙනවා. බැලු බැල්මට ඒ බ්‍රිතාන්‍ය ක්‍රමයට ගොඩනගා ඇති විශාල ගල් බංගලාවක්. පෙරදිග රටක සිරියක් මේ අගනා මන්දිරය ශාන්ත බෙනඩික් නිකායේ තාපසාරාමයේ හෙවත් ඇඩිසන් බංගලාවයි. හපුතලේ සිට වැලිමඩ පාරේ කිලෝමීටර් 3ක් පමණ ගමන් කරන විට වම්පසින් ඉහළට ඇති මාර්ගයේ ගමන් කරන විට මුණගැසෙන මේ ඇඩිසන් බංගලාව බොහෝ සංචාරකයන්ගේ සිත්ගත් අපූර්ව වූ තෝතැන්නක්. පාසල් නිවාඩු සමයේ දරුවන්ට ගැළපෙන අපූරු ඉසව්වක්. බැලු බැල්මට බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත සංස්කෘතිය විදහාපාන මේ ආඩම්බර මන්දිරයේ නිමැවුම් කරුවන්නේ ස්කොට්ලන්ත ජාතික වැවිලිකරුවෙකු වන සර් ලෙස්ටර් තෝමස් විල්ස්. ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසමී උපත ලැබූ ඔහු තමන්ගේ උපන්ගම සිහිවීම පිණිස මේ මහා මන්දිරය නිම කළ බව සඳහන්. 1887 දී ලංකාවට පැමිණි ඔහු වැවිලිකරුවෙකු ලෙස මෙහි සේවය කර ඒ මුදලින් 1927 වසරේදී මේ මහා මන්දිරය ගොඩනගා තිබෙනවා. ඒ වගේම 1931 දී එහි වැඩනිම කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. බ්‍රිතාන්‍ය ඉංජිනේරු තාක්ෂණයේද උපමට්ටම් කළ ගල් එංගලන්තයෙන් ගෙන්වා තිබීමද සිදු වී ඇති අතර කම්කරුවන් උතුරු ඉන්දියාවෙන්ද ගෙන්වා ඇති බව සඳහන්. මෙහි වූ වහලේ සඳහා බුරුම තේක හා ඕක් දැවද එංගලන්තයෙන් ගෙන්වා ඇත. කඳු ගැටයක් මැද කැලෑබද ප්‍රදේශයක මේ මන්දිරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපීම ඉතා අසීරු කරුණක් වී ඇති බව අතීත තොරතුරුවල සඳහන්. මෙහි වූ බුමුතුරුණු පර්සියාවෙන්ද සෝෆා ඔටුහමෙන්ද නිර්මාණය කර තිබෙනවා. මේ විවිධ වටිනා ගෘහ භාණ්ඩ මෙන්ම ඉපැරණි චිත්‍ර බොහෝමයක් දක්නට ඇති අතර පුස්තකාලයේ ඇති සමහර පොත් මීට වසර 500කට වඩා පැරණි. මෙරටට නිදහස ලැබූ කාලයේදී මේ සිටි විදේශිකයන්ට මෙරට අතහැර නැවත යාමට සිදු වූ බැවින් විල්ස් මහතාටද රටින් පිටවන්නට සිදු වුණා. එහිදී මේ මහා මන්දිරයේ සේදවත්තේ කම්හලකට විකුණූ බවත් සඳහන්. නැවත වසර 1960 දී රෝමානු කතෝලික සභාවට අයත් බෙනඩික් නිකායේ පේතුමන්ලාහට දේවධර්මය පුහුණු කරන තාපසාරාමයක් ලෙස මේ මන්දිරය භාවිතා කරන්නට වුණා. නිතර මීදුමෙන් වැසී යන පරිසරයක් හා ඊට දෙවෙන නොවන සීතලක් අවට වූ කඳුපන්තිත් නිසා මේ ඇඩිසන් මන්දිරය තුළින් ගෙන එන්නේ මහත් වූ අභිමානයක්. එදවස තෝමස් විල්ස් මහතා මේ සුන්දර පරිසරය හා මේ මහා මන්දිරය නිම කිරීමට තෝරාගෙන ඇත්තේද මේ වූ දේශගුණය හා පරිසරය සැබවින්ම ස්කොට්ලන්තයට සමාන නිසා විය යුතුයි. ඒ මහා මන්දිරයේ ඉදිරිපස වූ ගෙවත්තට වී ඌ අභිමානයෙන් මේ මහා මන්දිරයේ දෙස කෙතෙක් නම් බලා ඉන්නට ඇත්ත. මේ ගෙවත්තේම වගා කර ඇති ලෙමන් ස්ට්‍රෝබෙරි වලින් සාදා ඇති ප්‍රණීත නිෂ්පාදන එහි ඇති කුඩා අලවිසැලෙන් මිලදී ගත හැකි අතර ඒ මේ ප්‍රධානතම ආදායම් මාර්ගයද වෙනවා. සත්‍යන්ත දිනවලදී සංචාරය කළ හැකි මේ ප්‍රදේශයේ අවශ්‍ය කෙනෙකුට රාත්‍රී නවාතැන් ගත හැකි. නමුත් ඒ සඳහා කලින් වෙන් කිරීමක් අවශ්‍ය වෙනවා. ආගමික පරිසරයක් වන මෙහි පැමිණෙන ඕනෑම කෙනෙක් නිශ්ශබ්දතාවේ ඉහලින්ම තබා කටයුතු කළ යුතුයි. එමෙනු ඔබ මෙහි නවාතැන් ගැනීමට අපේක්ෂාවෙන් පසුවන්නේ නම් මත්පැන් හෝ දුම්වැටි භාවිතයෙන් තොර විය යුතුයි. ඇඩිසන් බංගලාව හා ඒ අවට පරිසරයේ දරුවන්ට ඉතා ප්‍රියජනක දසුන් මවන එමෙන්ම අතීතය හා සම්බන්ධ රසවල තොරතුරු රැසක් දැනගැනීමට හැකි වටිනා ස්ථානයක් බව කිව හැකියි.